අයබවන් ඔබට සුබ දවසක් වේවා. ඔබ නොඉවසිල්ලෙන් බලා සිටි 2024 වර්ෂයේ ජූලි මස 14 වෙනිදා සිට ජූලි මස 20 වෙනිදා දක්වා සතිය ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර bell අයිකනය ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට නිරෝගී භාවය ඇතිවන බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය සුභ අසුභ මිශ්‍ර බව පෙන්නුම් කරනවා. ශරීර සෞඛ්‍ය දුර්වලව තිබුණේ නම් නිරෝගී භාවය ඇතිවනවා. තම දෛනික වැඩ කටයුතු සතුටින් කරගෙන යාමට අවකාශය සැලසෙන බවක් පෙන්නුම් කරනවා. නතරව තිබුණු නිවසක කටයුතු නැවත ආරම්භ කිරීමට සිතනවා. ආර්ථිකය සහ රැකී රක්ෂා කටයුතු සම්බන්ධයෙන් යහපත් කාල පරිච්ඡේදයක් ගතවනවා. වෘත්ති අධ්‍යාපන කටයුතු වෙත යොමු වී සිටින අයටද යහපත් කාලයක් වනවා. සතිය මැදදී යෙදෙන දේපළ සම්බන්ධ කටයුතු වලදී සැලකිලිමත් වන්න මවට අසනීප ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඒ පිළිබඳවද අවධානයෙන් සිටින්න. හිතවත් කෙනෙකුගේ කතාබහ නිසා ඔබට සිතේ දුක නැතිවිය හැකි බවද පෙන්වනවා. අධ්‍යාපන කටයුතු වලට ශුභයි. සතිය අගදී උදරය ආශ්‍රිත ආබාධයකට ඉඩකඩ පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන්න. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද, ශුභ වර්ණය ලෙස රෝස පැහැයද, ජයාන්කය ලෙස අංක 3ද යොදාගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට රැකියා ලාභ සහිත බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ රැකියා කටයුතු පිළිබඳව පවතින තත්ත්වයට වඩා යහපත් අතට හැරෙන බවක් පෙනී යනවා. නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට ශුභයි. එසේම හදිසි ධන ලාභ ලැබීමේ වාසනාව උදව් පවතින නිසා එවැනි දෙයට උත්සාහ කිරීමද ශුභ කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින අයගේ ඒ පිළිබඳව ඇති අවධානය වැඩිවනවා. ගමන් බිමන් වැඩි විය හැකි සතියක් වන බවක් පෙන්නුම් කරනවා. සතිය මැදදී විවාහක අය අතර විවිධ ගැටලු පැටලිලි නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය වනවා. ඉවසීමෙන් කටයුතු කරන්න. එසේම හදිසියේ යෙදෙන කෙටි ගමන් නිසා තමාගේ ප්‍රධාන කාර්යයක් අතපසු විය හැකි බවක් පෙනී යනවා. සතිය අගදී දූ දරුවන්ට අපලයි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බදාදා දිනයද, ශුභ වර්ණය ලෙස නිල් පැහැයද, ජයාන්කය ලෙස අංක 1ද යොදා ගන්න. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබගේ කරදර මගහැරෙන බවක් පෙන්නුම් කරනවා. මිතුන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය කරගෙන යන ප්‍රධාන වැඩ කටයුතු වල විවිධ වෙනස්කම් සිදුවිය හැකි බව පෙන්නුම් කරනවා. දේපළ වර්ධනය වන කාලයක් වනවා. මවට ශුභයි. කාලයක පටන් සිතේ පැවති අදහස් මල්පල ගැන්වෙනවා. පුණ්‍ය කටයුත්තක් නිසා සිතට සැනසුම ඇතිවනවා. ලෙඩ රෝගවලින් සහ සතුරු කරදරවලින් මිදීමට හැකිවන කාල පරිච්ඡේදයක් වනවා. තම වචනය යහපත් ලෙස හැසිරවීම තුළින් සුභ ප්‍රතිඵල උදාකර ගත හැකි සතියක් වන බවක් පෙනී යනවා. දීර්ඝ ගමනක් පිළිබඳව බලාපොරොත්තුවක් ඇත්නම් මෙම සතිය තුළ එම ගමන යෙදෙනවා. කාර්මික උපකරණ අස්ථානගත වීමට හෝ කැඩී බිඳී යාමට අවකාශය පවතින කාල පරිච්ඡේදයක් බැවින් ඒවා ප්‍රවේශම් කර තබා ගන්න. මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද, ශුභ වර්ණය ලෙස කොළ පැහැයද, ජයාන්කය ලෙස අංක 6ද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ පෙම් සබඳතාවලට ශුභ වන බවක් පෙන්නුම් කරනවා.
කටකලග්නේන්දු පණ්ඩ ඔබට මෙම සතිය තුළ තම හිතවත් අය සමග සතුටින් සිටීමට අවස්ථාව තවනවා. බාල සහෝදර සහෝදරියන් සිටෙත් නම් ඒ අයට ශුභයි. ඒ අය පිළිබඳව ජයග්‍රාහී ආරංචි ලැබෙනවා. තමාට අවශ්‍ය කරන දේවල් අලුතින් මිලදී ගන්න සතියක් වන බවක් පෙන්නුම් කරනවා. කලංශයේ හෝ ඊට අදාළ රැකී රක්ෂා කටයුතුවල නිරත වී සිටින අයට විශේෂ කාලයක් වනවා. ගෙදර වැඩ කටයුතු බහුලව යෙදෙනවා. ඉදිකිරීම් වැඩ කරනවා. සතිය මැදදී දරුවෙකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් කාලය සහ අවධානය යොමු වෙනවා. සමාජ සේවා කටයුතු හා සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන කල පරිච්ඡේදයක් වනවා. ඉගෙනීමේ සහ ඉගැන්වීමේ කටයුතු වලට බාධා පැමිණිය හැකි බවක් පෙන්නුම් කරනවා. සතිය අගදී ප්‍රේමය සහ විවාහය සම්බන්ධයෙන් ශුභයි. කටක ලග්නේන්දු පණ්ඩ ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයට ශුභ වර්ණය ලෙස කහ පැහැයද ජයාන්කය ලෙස අංක තුනද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නේන්දු පණ්ඩ ඔබගේ අදහස් සිටු බල බවක් පෙන්නුම් කරනවා. සිංහ ලග්නේන්දු පණ්ඩ ඔබට මෙම සතිය ආර්ථිකය සහ රැකී රක්ෂා කටයුතු අතින් යහපත් ස්වභාවයක් පවතින බව පෙන්නුම් කරනවා. වැය පාර්ශ්වය පිළිබඳ සැලකිලිමත් වන්න. තම අදහස් සිටු කර ගැනීම සඳහා අන්‍යයන්ගෙන් උදව් උපකාර හිමිවනවා. විදේශීය හා සම්බන්ධ කටයුතු වලදී සුබඵල ලැබෙනවා. ලාභ බලාපොරොත්තුවෙන් කළ වැඩ කටයුතු වල ප්‍රතිඵල ලැබෙන කාලවකවානුවක් වනවා. ප්‍රේමය සහ විවාහය සම්බන්ධයෙන් ශුභවාදී ග්‍රහ රටාවක් පවතිනවා. දේපළ සම්බන්ධ කටයුතු වලදී සැලකිලිමත් වීමට වග බලා ගත යුතුයි. සතිය මැදදී පවුලේ කිහිප දෙනෙකු එකවර අසනීප විය හැකි බවක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් මවට අසුබයි. සතිය අග වන විට තත්ත්වය සාමාන්‍යයෙන් යහපත් අතට හැරෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස ඉරිදා දිනයට ශුභ වර්ණය ලෙස රතු පැහැයද ජයාන්කය ලෙස අංක එකද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ආර්ථික ගැටලු විසඳෙන බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය සුභ අසුභ මිශ්‍ර සතියක් වන බවක් පෙන්නුම් කරනවා. මිල මුදල් පිළිබඳ ගැටලු පැවතිය නම් ඒවා නිරවුල් වී යනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයට විශේෂයෙන් යහපත් බවක් පෙන්නුම් කරනවා. හිත මිතුරන්ගෙන් උදව් උපකාර හිමිවන සතියක් වනවා. විවාහ දිවියේ ගැටලුවක් පැන නැගීමටද ඉඩකඩ පවතින බව පෙන්නුම් කරන නිසාවෙන් ඉවසිලිවන්තව සහ දුරදිග සිතා බැලීමෙන් යුක්තව කටයුතු කරන්නට සිතට ගන්න. සතිය මැදදී නිවසට අලුතින් යම් යම් දේ එකතු කරන්නට හැකියාව ලැබෙනවා. පවුලේ අයත් සමග පුණ්‍ය කටයුත්තකට සහභාගී වීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරනවා. පැරණි මිතුරෙකු මුණ ගැසෙනවා. ශරීර සෞඛ්‍ය පිළිබඳව ගැටලුවක් නැති බවක් පෙන්නුම් කරනවා. තනි මතය සිට කටයුතු කිරීමට සුදුසු කාලයක් නොවනවා. සතිය අග සුබවන බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද ශුභ වර්ණය ලෙස රෝස පැහැයද ජයාන්කය ලෙස අංක 6ද යොදා ගන්න. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට දේපළ ලාභ සහිත බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය ආර්ථික අතින් ශක්තිමත් වන බවක් පෙන්වනවා. පෙර පැවති ණය ගෙවා දැමීමට හැකියාව ලැබෙන බවක් පෙනී යනවා. ගමන් බිමන් සාර්ථක වන අතර මතුවන ප්‍රයෝජනවත් අය ආශ්‍රයට ලැබෙන බවක් පෙන්නුම් කරනවා. දේපළ සම්බන්ධ ලැබීම් සහිතයි. එම කටයුතු වලටද යහපත් කාල පරිච්ඡේදයක් වන බවක් පෙන්නුම් කරනවා. සතිය මැදදී වගකීම් පැහැර හැරීම නිසා චෝදනා එල්ලිය හැකි බැවින් කල්පනාකාරීව තම වැඩ කටයුතු වල නිරත වීමට සිතර ගන්න. සමහර විට සිත ඇවුලක් ගෙන දෙනවා. තවද අන් අය සමග ඇතිවන කතාබහ දුරදිග යාමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. සතිය අගදී දූතර ශිෂ්‍යාදීන්ගෙන් ලාභ ලැබෙනවා. අධ්‍යාපන කටයුතු කරන අයගේ ඒ සඳහා ඇති උනන්දුව උත්සාහය වැඩිවන කාලයක් වන අතර ඒ අංශයන්හි විවිධ සාර්ථකත්වයන් පෙන්වනවා. මංගල යෝජනා ඉදිරිපත් විය හැකි නමුත් සැලකිලිමත් වන්න. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද ශුභ වර්ණය ලෙස නිල් පැහැයද ජයාන්කය ලෙස අංක එකද යොදා ගන්න. වෘච්චික ලග්නය. වෘච්චික ලග්නයෙන් උපන් ඔබට ආර්ථික වාසියක් සහිත බවක් පෙන්නුම් කරනවා. වෘච්චික ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය දුවතර ශිෂ්‍යාදීන් පිළිබඳව විශේෂ වශයෙන් කල්පනාකාරී විය යුතු බව පෙන්නුම් කරනවා. සමහර විට දරුවෙකුගේ අසනීප තත්ත්වයක් නිසා කන සල්ලට පත්වන්නට සිදුවනවා. ගමන් බිමන් අධික විය හැකි බැවින් කල් වේලා ඇතිව ඒවාට සූදානම්ව සිටීම නුවණට හොරුයි. බලාපොරොත්තුවෙන් සිටි ප්‍රීතිජනක අවස්ථාවක් මගහැරී යන බව පෙන්නුම් කරනවා. එසේත් නැත්නම් මෙයට බාධා මතුවනවා.
සතිය මැද ගෙවී ගිය පසුව වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයට විශේෂයෙන්ම යහපත් වන බවක් පෙන්නුම් කරනවා. ආර්ථික වාසි සහගත කාල වකවානුවක් වන අතර දෙවනුවට හේතු වන විශේෂ කරුණක්ද යෙදිය හැකි බව පෙන්නුම් කරනවා. කෙසේ නමුත් වියදම් කිරීමේදී වෙනදාට වඩා තරමක් කල්පනාකාරී වීමට සිත තබා ගන්න. සතිය අගදී නිවසට නව බඩු බාහිර ආදිය මිලදී ගැනීමට හැකිවන බවක් පෙනී යනවා. වෘචික ලග්නයේ උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද, ශුභ වර්ණය ලෙස කහ පැහැයද, ජයාන්කය ලෙස අංක 3ද යොදා ගන්න. ධන ලග්නය. ධන ලග්නයේ උපන් ඔබගේ රෝග මගහැරෙන බවක් පෙන්නුම් කරනවා. ධන ලග්නයේ උපන් ඔබ තුළ මෙම සතිය අද පසුව වැඩ කටයුතු කිහිපයක් නැවත ආරම්භ කරන බවක් පෙන්නුම් කරනවා. අසනීප තත්වයක් තිබුණේ නම් සුවතට හැරෙනවා. වෙහෙස මහන්සියෙන් වැඩ කටයුතු කරන්නට පෙළඹෙනවා. ඉගෙනීම් සහ ඉගැන්වීම් සාර්ථක වෙනවා. කාලයක පටන් පැවති බලාපොරොත්තුවක් ඉටුවන අතර යම් ජයග්‍රහණයක්ද හිමිවන බවක් පෙන්නුම් කරනවා. විවාහ අපේක්ෂිත අයට මංගල යෝජනා ඉදිරිපත් වන කාලයක් වෙනවා. සතිය මැදදී ශරීර සෞඛ්‍ය පිළිබඳව කල්පනාකාරී වේ යුතු අතර විශේෂයෙන්ම බඩ, යටිබඩ සහ තුනටි ආශ්‍රිත ආබාධ වලට අවකාශය පවතිනවා. ස්ත්‍රී පාර්ශ්වයේ කෙනෙකු හේතුවෙන් කරදරකාරී ස්වභාවයක් ඉස්මතු වීමට හැකි දවස් උදා වන බවක් පෙන්නුම් කරනවා. සතිය අගදී සැලකිය යුතු මුදලක් අතර ලැබීමට පුළුවනි. ධන ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස ඉරිදා දිනයද, ශුභ වර්ණය ලෙස රතු පැහැයද, ජයාන්කය ලෙස අංක 1ද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට බාධක නැති බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තම වැඩ කටයුතු අවහිරයකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. රැකියා කටයුතු පිළිබඳව තබා තිබෙන බලාපොරොත්තු ඉටවනවා. වන්දනා ගමනක් හෝ පුණ්‍ය කටයුත්තක් යෙදිය හැකි. පවුලේ කෙනෙකුට හදිසි ලාභයක් ලැබිය හැකි කල පරිච්ඡේදයක් බව පෙන්නුම් කරනවා. දූ දරුවන් පිළිබඳව තබා තිබූ බලාපොරොත්තුවක්ද ඉටවනවා. ඒ පිළිබඳ සුභාරංචියක් ලැබෙනවා. අසනීපදී රෝහල්ගතව සිටියේ නම් නිවසට යාමට ලැබෙනවා. නමුත් මෙම සතිය තුළ කෑම බීම පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු බව මතක තබා ගන්න. සතිය අගදී ඉගෙනීම් සහ ඉගැන්වීම් කටයුතු වල යෙදී සිටින අයට විශේෂ මෙන්ම යහපත් කාල වකවානුවක් වන බවක් පෙන්නුම් කරනවා. තම කටයුතු වලට අවශ්‍ය කරන මුදල් ලැබෙනවා. විවාහ සහකරු හෝ සහකාරිය අසනීප වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් ඒ පිළිබඳවත් කල්පනාකාරී වන්න. මකර ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද, ශුභ වර්ණය ලෙස රෝස පැහැයද, ජයාන්කය ලෙස අංක 6ද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබ අලුත් වැඩක් ආරම්භ කරන බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය රැකියා හෝ ආදායම් මාර්ග පිළිබඳව තබා තිබූ බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. මිල මුදල් ගැටලුද ලෙහෙන බවක් පෙනී යනවා. පැරණි ණය මුදල්ද ගෙවා දැමීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන් මෙම කාල පරිච්ඡේදය තුළ බොහෝ ඉවසිලිවන්තව හා දුරදිග සිතා බැලීමෙන් යුක්තව වැඩ කටයුතු කළ යුතු බව සිත තබා ගන්න. මණ්ඩ එසේ නොවීමෙන් තමාට අවශ්‍ය සහගත තත්ත්වයක් නිර්මාණය විය හැකි බැවින් සතිය මැදදී අලුත් වැඩකට අත ගැසන්නට සිත වන බවක් පෙන්නුම් කරනවා. ප්‍රයෝජනවත් අය ආශ්‍රයට ලැබෙන දවස් වන බවක් පෙනී යනවා. මව්පියන්ට යහපත් වනවා. දුර බැහැර සිට හිතෛෂී කෙනෙකු නිවසට පැමිණිය හැකි බවක් පෙනී යනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද, ශුභ වර්ණය ලෙස කහ පැහැයද, ජයාන්කය ලෙස අංක 3ද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට අලුත් අදහස් ඉස්මතු වන බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තම හිතවත් අය සමග සතුටින් සිටීමට ලැබෙන බව පෙන්නුම් කරනවා. අලුත් අදහස් ඉස්මතු වන අතර ඒවා ක්‍රියාවට නගා ගැනීම සඳහා අන්‍යයන්ගේ උදව් උපකාර හිමිවනවා. තනි මතයේ සිට කටයුතු කිරීම නුවණට හුරු කාලයක් නොවනවා. දේපල සම්බන්ධ කටයුතු වලදී සැලකිලිමත් වන්න. රැකියාව සහ මිල මුදල් සම්බන්ධයෙන් තදබල දෝෂයක් නොපවතිනවා. වෘත්ති අධ්‍යාපනයට ශුභයි. විදේශ ගමන් පිළිබඳව බලාපොරොත්තු තබා ඇති අයට ශුභවාදී කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ඉගෙනීමේ කටයුතු වල නිරත වී සිටින අයගේ ඒ සඳහා ඇති උනන්දුව උත්සාහය වර්ධනය වෙනවා. ශරීර සනීපය පිළිබඳව සැලකිලිමත් වීමේදී උදරය ආශ්‍රිත ආබාධ සහ පාද ආශ්‍රිත ආබාධ වලට අවකාශය පවතින බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද, ශුභ වර්ණය ලෙස කහ පැහැයද,
ජයන්ගේ ලෙස අංක 3ද යොදා ගන්න. අප මේ ඔබ වෙත ගෙනාවේ පොදු පලාපල විස්තරයක් පමණයි. එම නිසා ඔබ මෙම කරුණු තේරුම් අරගෙන ඉදිරි සතිය ඉතා යහපත්ව ගත කිරීමට ඔබට හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ තවමත් අපගේ YouTube චැනලේ සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා.